රටක් දියුණු වීමට නම් විනයගරුක සමාජයක් පැවතිය යුතුයි. පුද්ගල ආකල්ප මෙහිදී වඩාත් වැදගත් වෙනවා. ආකල්පවලින් පොහසත් සමාජයක් නීතිවලින්ම බිහි කළ නොහැකි. එවැනි හැඟීම් සහ ආකල්ප නොමැති ආත්මාර්ථකාමී මිනිසුන් නිසා සිදු ඇති දැඩි පරිසර හානියක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වන්නේ පොල්ගොල්ල ප්‍රදේශයෙන්. මේක දැනගෙන හිටියේ නෑ කියන කතාව නම් කියන්න එපා. වතුරට වැහෙන්න මේ බටේ. මේක ඔයාලට නිවැරදි වෙන්න කොහොමත් මට මහවැලිය මට්ටමේ ගදාගත්තවත් දෙන්න බෑ. අපි ආවේ රාජකාරිය කරන්න මේක බොන වතුර ගඟනේ. ඔයාගේ කඩේ ඉස්සරහ නම් ලස්සනයි. ඊටපස්සේ ඔයාලට ඕන තරම් ඉඩපාඩු දෙන බලක් කපා ගන්න. දැනට මේ කරලා තියෙන ඉෂුව එක ඉවර වෙන්න අපේ පොලිසිය මහතුරු වෙයි. දැනට කොහොම හරි ඔයා කරපු වැරද්දට නඩුවක් දාන්න වෙනවා. පොල්ගොල්ල මහවැලි ජලාශයට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදුව තිබෙනවා. මහවැලි ගංයුර දෙපස පදිංචිකරුවන් සහ ව්‍යාපාරික ස්ථාන ඊට වගකිව යුතු බවයි නිලධාරීන් පවසන්නේ. මල අපද්‍රව්‍ය සහ අපජලය පොල්ගොල්ල ජලාශය ආශ්‍රිත මහවැලි ගඟට මුදා හැරීම ජලය අපවිත්‍ර වීමට හේතුව බව ඔවුන් පවසනවා. මේ ජලාශය දැන් 30%ක් ගොඩ වෙලා තියෙන්නේ. එතකොට දෛනිකව බැහැර කරන කසල ප්‍රමාණය අධි ප්‍රමාණයක් මේ මහවැලි ගඟේ තමයි පාවෙලා යන්නේ. රොන්මඩ තට්ටුවත් ඒ විදිහට තමයි අවිධිමත් ඉඩම් පරිහරණ රටාවේ හින්දා ජනපතිගංගේ ක්‍රියාකාරකම් හින්දා පිරෙන්නේ. එකතු වෙන දෛනික කසල ස්වභාවික පරිසර පද්ධතියට විධිමත්ව නිදහස් කරන්න ඕන. අවිධිමත්ව නිදහස් කරොත් මෙන්න මේ ගංගා ඔස්සේ ගලා නැවිලා ජලය අපවිත්‍ර වෙනවා. එතකොට ටොයිලට් බඩ පවා හරවලා තිබුණා. ලස්සන රටක් හදන්න නම් පුරවැසියෝ විදිහට අපි වගකීමෙන් කටයුතු කරන්න ඕන.